සාමාන්‍යයෙන් අපි මධ්‍යම කාර්යසභාවට ලිපියක් ආපුවාම ඒක මධ්‍යම කාර්යසභාව ඉදිරිපත් කරනවා. ඒක සාකච්ඡා කරන්න ඕනද නැද්ද කියන එක මධ්‍යම කාර්යසභාව තුල ක්‍රියා අපි තීන්දුව කරනවා. ඔබතුමා කිව්ව දේ හරිය ඒ ලියුම ඉදිරිපත් කරා. ඊට පස්සේ අපි අපේ න්‍යාය පත්‍රයට අනුව අපි අපේ සාකච්ඡාව කරගෙන ගියා. අනේ නැහැ, ඉතින් මට තනියෙන් දුමින්දර පුළුවන් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතරඟ තියාගන්න මම බොහොම සතුටුයි. කවුරු හැම විශ්වාස කරනවනම්. හැබැයි එහෙම දෙයක් නෙමෙයි තියෙන්නේ. මොකද අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා මේ රටේ ජනතාවට ලබා දුන්නු පොරොන්දු කීපයක් තියෙනවා. ඒ වගේ ලබා දුන්නු බලාපොරොත්තු කීපයක් තියෙනවා. ඉතින් ඔබතුමාලා මගෙන් මේ ප්‍රශ්නේ අහනවට වඩා කුමාරවෙල්ගම් මැතිතුමාගෙන් මේක ඇහුණා වඩා හොඳයි. කුමාරවෙල්ගම් මැතිතුමා ඉතාමත් පැහැදිලිව කියනවා මහින්ද රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් කඩේ යන්න. හැබැයි පවුලෑ වෙනුවෙන් කඩේ යන්න මම සූදානම් නැහැ. මොකද මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ පවුලටගේ පවුලේ උරුමයක් නෙමෙයි. පවුලට වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් අද අපි කියන්නේ ඒක. අපි එදා කිව්වෙත් ඒක. ඉතින් එතකොට මහින්ද රාජපක්ෂ මහත්තයා තාමත් උත්සාහ කරන්නේ මේ බලේ තමන්ගේ පවුලට ගන්න නම් අපි කොහොමද කැමති වෙන්නේ? අපි එදත් විරුද්ධ වෙච්ච කට්ටිය කුමාරවර්ගම් මැතිතුමාලා එදා ඉඳන් මහින්ද මහත්තයාගේ පිළේ ඉඳලා අද මහින්ද මහත්තයාම වෙන කෙනෙක් තමන්ට එන්න බැරිකම නිසා වෙන කෙනෙක් එන්න යනකොට අද මහින්ද මහත්තයාව රැක්ක කුමාරවර්ගම් මැතිතුමාලා විරුද්ධ වෙනවා. ඉතින් මේක නේද ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ හදවතේ තියෙන ප්‍රශ්නේ. නෑ, තියෙන ප්‍රශ්නයක නෙමෙයිනේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා කියන්නේ ඊළඟ පාර ජනාධිපති අපේක්ෂකයා පවුල කෙනෙක් කියලා නම් ඒකරනම් කුමාර වෙල්ගම් මැතිතුමාලා විරුද්ධ අපි කොහොමද මේකට කැමති වෙන්නේ? අපිට කැමති වෙන්න පුළුවන් කමක් තියනවද ඒ දෙයට? අපි එදා ඉඳන් ඒකට විරුද්ධයි. අපි ඒක මේ පක්ෂෙන් මේ කියන පෞල්වාදේ නැති වෙන්න ඕනේ කියලා අපි කිව්වේ. ඒ නිසා මේ UNP එකෙන් එලියට එන එක අපිට මහ ලොකු දෙයක් නෙමෙයි. නෑ, මම කියන්නේ නෑ, මම නමක් ගමක් කියන්නේ නෑ. මම කියන්නේ දේශපාලඥයෙක් විසින් කාට හරි චෝදනාවක් එල්ල කරනවා නම් ඒක මේ රටේ වගකීමකින් කරන ප්‍රකාශයක් නේක නේ. ඒ නිසා ඒක දුමින්ද ගැන කිව්වත් කවුරු ගැන කිව්වත් දේශපාලඥයෙක් යම්කිසි චෝදනාවක් එල්ල කරනවා නම් මේ රටේ නිකන් අහන් ඉඳලා සන්තෝෂුලා හරියන්නේ නැහැ. ඉගෙන පරීක්ෂණයක් කරන්න ඕනේ. දැන් අර කවුද මේ ජනාධිපතිතුමා ඝාතනය කරන්න හදන එකේ එහෙම ප්‍රකාශයක් කරපුවාම පරීක්ෂණ පවත්වනවා. ඒ වගේම මේ වගේ වැදගත් හිටපු ඇමතිවරයෙක් රටේ පිළිගත්ත කෙනෙක් යම්කිසි චෝදනාවක් කාට එල්ල කරනකොට ඒ පිළිබඳවත් මේ රටේ පරීක්ෂණයක් කරන්න ඕනේ. මම කියන්නේ කුමාරවර්ගම ඇමතිතුමා කියන සියලු ප්‍රකාශයන් ඉතාමත් වටිනා කියන ප්‍රකාශයක්. එතුමා මං වගේම කෙලින් කතා කරන කෙනෙක්, බය නැතුව කතා කරන කෙනෙක්, තමන්ගේ අනාගතය ගැන හිතලා කටපාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. එතුමා හදවතට එකඟව කතා කරන කෙනෙක්. ඒ නිසා තමයි මං හැමදාමත් එතුමා ගැන අගය කරේ. මොකද මහින්ද රාජපක්ෂ ඇමතිතුමත් එක්ක හිටගෙන ඉන්න එකට ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා. කියන්නේ අපේ මතය මේගොල්ලෝ මතයක් විතර ඉන්න ඕනේ කමක් නැහැනේ. ඒ නිසා එතුමාලා මේ මතය දරුව එක බොහොම සාධාරණයි. එතුමාලා හැමදාමත් කෙලින් කතා කරා. එතුමා කියන කතාවත් එතුමා සමස්ත මධ්‍යම කාර්යසභාවේ එතුමා ජනාධිපතිතුමා ඉස්සරහාම කිව්වා මේ ජාතික ආණ්ඩුව එතුමාට එන්න බෑ කියලා. ඒක බොහොම කෙලින් කතා කරන කෙනෙක්.